ප්‍රභාග පහ දක්වා කපාහැරීමේ යෝජනාව ගරු බුද්ධික පතිරණ මැතිතුමා ගරු කතානායකතුමනි 2021 විසල් ජන පනත් කෙටුම් පතේ කාර්ක සභා අවස්ථාව අද දින එනම් 2021 12/8 බදාදා විවාදයට ගැනන අමාත්‍යංශ හා ඒවා යටතේ ඇති අනිකුත් දෙපාර්තමේන්තුව ආයතනවලින් අදාළ අංක 149 439 303 440 408 116 295 298 සිට 300 438 301 සහ 302 දරන වැශීෂයන්ගෙන් එක් එක් වැඩසටහනේ සියලු පුනරාවර්තන වියදම් හා මූලධන වියදම් රුපියල් 5000කින් වැඩි කළ යුතුය මම යෝජනා කරමි. ගරු කතානායකතුමනි මීට කලින් මම අවධානය යොමු කරනවා සභානායක දිනේෂ් ගුණවර්ධන මැතිතුමාට හැන්සාඩ් වාර්තාවේ 2020 දෙසැම්බර් 4 ගිය අවුරුද්දේ මම මේ කාරණේ මතු කරා රුපියල් 10. එදා මොකද්ද දිනේෂ් ගුණවර්ධන සභානායකතුමා කිව්වේ? මම නම් ගරු බුද්ධික පතිරණ මන්ත්‍රීතුමා සමග එකඟයි. ඇත්තටම රුපියල් 10කින් කපා හරිනවා කියන එක විහිළුවක්. මේ මම නෙමෙයි කිව්වේ දිනේෂ් ගුණවර්ධන මැතිතුමා. රුපියල් 10කින් කියන එක අද ගණන් ගන්නේ නැහැ. We must be realistic. Realistic වෙනවට වඩා හොඳයි ඒ වගන්ති අපි සාකච්ඡා කරලා වෙනස් කරගන්න ඕනේ. එතකොට ඔබතුමා ඔතන ඉඳන් කිව්වේ ගරු සභාපතිතුමා අපේ කතානායකතුමා මොකද්ද කිව්වේ? හරි ඊළඟ අයවැය ව්‍යාදී අපි ඒ දේ වෙනස් කරගනිමු. ඒ විතර නෙවෙයි ඔබතුමා ආපහු කියනවා අපි ඊළඟ වතාවේදී ඒක වෙනස් කරගනිමු. දෙසරයක් කියනවා. මම මේ ගැන කල්ැතුව ලිඛිතව ලියුමක් දුන්නා. ඒ ලියුමේදී ඔබතුමා කියනවා ඒක සම්ප්‍රදාය කියලා. මම අහන්නේ අපේ පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායන් වෙනස් වෙලා නැද්ද? 1947 රුපියල් 10කින් කපන්න කරපු යෝජනාව ඔහේ ගිරව් වගේ අපි නිකන් දුවන්නම් වාලේ කෙටෙල දෙනක් පස්සේ රුපියල් 10 කියලා යනවා. පාර්ලිමේන්තුව මේවා ජෝක් වෙන්න තව හේතුවක්. දැන් මට මතකයි මෙතන ඉන්නවා ඩල්ලස් සලහප්පරුව මැතිතුමා මාතර දිස්ත්‍රික්කේ අපේ ප්‍රතිපාර්ශ්වයේ නායකතුමා. එතකොට එතුමාලා එක්තරා වකවානුවක අරගල කළා මේ පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායක් වෙනස් කරා. ඒ තමයි මේ වැඩ ගන්න කාර්ය මණ්ඩලවල රතු බාපණයක් දැම්මා. ඔබතුමා ඒක වෙනස් කරන්න නායකත්වයේ ගත්තා. ඒක ප්‍රතිඵලයක් විදියට අද රතු බාපණේ දාන්නේ නැහැ මේ පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය. ඒ වෙනුවට ඔය පටිය විතරයි තියෙන්නේ. ඉතින් ඒ නිසා යම් සම්ප්‍රදායක් තියෙනවා නම් රුපියල් 10 කපන එක ජෝක් එකක්නේ. අනිත් එක විපක්ෂය කියන්න ඕන වැයශීර්ෂකකින් කපන්න කියලා නෙමෙයි. විපක්ෂය ජනතාවාදී නම් කියන්න ඕන වැයශීර්ෂකකට ගාණක් එකතු කරන්න කියලා. ඒ නිසා තමයි මම අද රුපියල් 10 කියන්නේ නැතුව 5000කින් එක එක වැයශීර්ෂ වැඩි කරන්න ඕන කියලා කිව්වේ. කතානායකතුමා ඒ ගැන ඕන තීන්දුවක් ගන්න කමක් නැහැ. මගේ හරිද සාක්ෂියට රුපියල් 10 කියලා මට කියන්න බෑ රෙද්දක් ඇඳගෙන. ඊය පාරත් මම ඒක කිව්වා. විනාඩි දෙකක් මගෙන් ගන්න එපා ඔබතුමාලගෙන් ගන්න. එතුමනි මන්ත්‍රීතුමා කියන එක ගැන සම්පූර්ණ එකඟයි. මේක ස්ථාවර නියෝග කාරක සභාවට අයිති කටයුත්තක් මේක වෙනස් කිරීම. ඉතින් රුපියල් 10 අඩු කරනවද වැඩි කරනවද හෝ අයින් කරනවද කමක් නැහැ. ඔබතුමාලා ආවේ නැහැනේ. අද නම් ඔබතුමා ආවද රුපියල් 10න් හරි කපන්න කියන්නේ? ඊයේ පෙරේද ආවෙත් නැහැනේ. මේකේ වැදගත්කම දැන් මේකේ වැදගත්කම ස්ථාවර නියෝගයේ යලි සලකා බලන්න ඕනේ. ඔය වෙලාවල් මගෙන් අඩු කරන්න එපා කරගතා. ඔව් විමල් විරංශ මැතිතුමා. ගරු සභාපතිතුමනි මම ගරු බුද්ධික මන්ත්‍රීතුමාගේ ඉල්ලා හිටනවා රුපියල් 5000කින් වැඩි කරන්න නෙවෙයි මිලියන 5000කින් විතර වැඩි කරන්න කියලා. ඔව්. බොහොම හොඳයි. ඒක ඔබතුමා කැබිනට් එකේ කතා කරලා මුදල් ලැබතුමාට කියලා ඒ ටික වැඩි කර ගන්න ඕනේ. මොකද මම දන්නවා ප්‍රසන්න රණවීර මන්ත්‍රීතුමාලගේම ගිය පාර බිලියන 2ක් තිබුණා ඔබතුමාලට. දැන් මේ පාර බිලියන නැහැ හරිනේ? කපලා. ඉතින් ඒ නිසා තමයි 5000කරි වැඩි කරන්න කියන යෝජනාව ගෙනා. ගරු කතානායකතුමනි ඒ නිසා මගේ කට් එක මූ කරපු එක හරි පැහැදිලි. ඒක ආයි කියන්න දෙයක් නැහැ. මම කිව්වේ රුපියල් 5000කින් අර කියපු ඇසිස් වලින් වැඩි කරන්න කියලා. ඉතින් මම මගේ කතාව පටන් ගන්න කැමතියි කොරෝනා ව්‍යසනයත් එක්ක සමස්ත ලෝකයක් අභියෝගයකට ලක් වෙලා තියෙනවා. ඒක ලංකාවෙත් කර්මාන්ත ශේෂයටත් වෙළඳ ශේෂයටත් සම්පකාර ශේෂයටත් එක විදියට බලපාලා තියෙනවා. අපේ වෙළඳ උපක්‍රම කර්මාන්ත උපක්‍රම වෙන කවදාටත් වඩා වෙනස් කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඔබතුමා කර්මාන්ත අමාත්‍යාංශයට අදාළ පරන්තන් රසායනික කර්මාන්ත ශාලාවේ සභාපතිවරයා විදියට වාඩි වෙලා හිටියා. සිරිල් මැතිව් මැතිතුමා මේ රටේ කර්මාන්ත ඇමතිවරයා විදියට හිටපු යුගයේ. සර් ඔබතුමා හොඳටම දන්නෝ අද ලංකාවේ කර්මාන්ත ශේෂ්‍යයට අදාළව අපිට තිබෙන අභියෝගය නූතනත්වයත් එක්ක විශේෂයෙන්ම මේ පශ්චාත් කොරෝනා ව්‍යසනයත් එක්ක අපි කොහොමද වෙනස් වෙලා යන්නේ කියන එක. අපේ ක්‍රමෝපායන් පිළිබඳව කාර්මීකරණයට අදාළ සහ වාණිජ ශේෂ්‍යයට අදාළව ඩිජිටල්කරණයට අදාළ ශේෂ්‍ය පිළිබඳව අපි අවධානය යොමු කරන්න ඕනේ. මම ඒ ශේෂ්‍ය දෙකෙන් විශේෂයෙන්ම පටන් ගන්න කැමතියි
මේ රටේ සාමාන්‍ය පන්තිය පොඩි මිනිහගේ ව්‍යාපාරය තමයි සමුපකාර ව්‍යාපාරය ගරු කතානායකතුමනි ඔබතුමා නියෝජනය කරන්නේ මාතර දිස්ත්‍රික්ක වැලිගම ලංකාවේ සමුපකාර ව්‍යාපාරය සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ශේෂ්‍යදී වැලිගම කියන ප්‍රදේශය කවදාවත් අමතක කරන්න බෑ ඒ නිසා මේ මොහොත වෙනකොට සමුපකාරිකව ලංකාවේ 70 ලක්ෂයකට වඩා වැඩි අද වෙනකොට සමුපකාර අමාත්‍යාංශය පළාත් සභාව දක්වා වැය ශීර්ෂ ශේෂ්‍ය තුල බැලුවත් මේ මොන අංශයෙන් බැලුවත් අද සමුපකාරය බෙදිලා තියෙනවා විමධ්‍යගත වෙලා තියෙනවා එතකොට වැය ශීර්ෂ වල අපි මෙතනින් මුදල් වෙන් කරනවා වගේම පළාත් සභාව වලට වෙන් වෙන මුදල්නුත් වෙන් වෙනවා ඉතින් ඒ නිසා ඉතා පැහැදිලිව මම සඳහන් කරන්නේ අපි සමුපකාර ශේෂ්‍ය තුල බරපතල ප්‍රශ්නයක් සමුපකාරයකට බැංකු අයිරා ලබා ගන්න. දැන් සමුපකාරය තුලින් තමයි බඳුරු ගුණරත්න මැතිතුමා දන්නෝ සමුපකාරය තුලින් තමයි මේ රටේ මහජන බැංකු ඇති වෙන්නේ. හැබැයි මහජන බැංකුවෙන්වත් සමුපකාරයට ණය ලබා ගන්න බෑ. සමුපකාර වලට විවිධ චෝදනා තියෙනවා. දිනේෂ් ගුණරත්න මැතිතුමාට මතක ඇති ඔබතුමා එදා විපක්ෂයෙන් දිද්දි මම සමුපකාර වැඩ බලන ඇමතිවරයා විදියට බඳුරු ගුණරත්න මැතිතුමාලා ඔබතුමාලා නියෝජනය කරන ඔය කැලණි වැලි මිටියාවතේ නැගිනිර හේවාගම් කෝරළ විවිධ සේවා සම්පකාර සමිතිය ඇතිවෙච්ච ලොකු අර්බුදයක් සම්බන්ධයෙන් මගේ කොහොමද දායකත්වය කියලා මම කියන්න ඕනේ ඔබතුමා දන්න. එතකොට එහෙම තත්ත්වයන් වෙනස් කරන්න අපි විවිධ ක්‍රියාමාර්ග ගත යුතුයි. දැන් තාමත් අපිට ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ ක්‍රියාමාර්ගයකට යන්න බැරි වෙලා තියෙනවා. ඒක ඛේදනීය තත්ත්වයක්. විශේෂයෙන් මම ඔබතුමාට සඳහන් කරන්න අවශ්‍යයි ලංකාවේ සම්පකාර පනත් වෙනස් කිරීම පිළිබඳව කාලයක් තිස්සේ විවිධ කතා බහ සිද්ධ වුණා. මොකද අපි කවුරුත් දන්න දෙයක් තමයි දැනට ලංකාවේ සම්පකාර ව්‍යාපාරය දුවන්නේ 1972 අංක 5 දරන ජාතික රාජ්‍ය සභාවේ සම්පකාර පනතේ. මේ පනත 1983 අංක 32 දරන සංශෝධන පනතාව 1992 අංක 11 දරන සම්පකාර සංශෝධන පනතාව ඉන් පස්සේ විවිධ සංශෝධන පනත් ආවා. එක පැත්තකින් මේ පනත නූතනත්වයට ගැලපෙන විදියට යාවත්කාලීන කර ගැනීම වගේම අද අපිට තියෙන අභියෝගයක් තමයි සමුපකාර බැංකු ක්‍රමය. එතකොට ශුද්‍ර මූල්‍ය පනත එන වෙලාවේ සමුපකාර බැංකු ක්‍රමය අපි වෙනම ක්‍රියාමාර්ගයකට ගෙනියන්න තමයි ඒ සඳහා වෙනම සමුපකාර බැංකු පනත ගෙනීම පිළිබඳව කතා කරේ. මගේ ගාව ඒ පිළිබඳව තියෙනවා සකස් කරපු ලිපි ලේඛන. එතකොට හැබැයි ඒ ක්‍රියාමාර්ගය දැන් අවුරුදු දෙකක් ගිලත් ප්‍රමාදයි. මම කියන්නේ මේක අතීතයේ ඉඳලම මේ වෙච්ච ප්‍රමාදයන් ගැන අපි ආණ්ඩපාලි කියන එක වැඩක් නැහැ. අපි වහාම මේ 52 සංශෝධන ඒ වගේම තමයි පාරිභෝග අධිකාරියට අදාළ 50 සංශෝධනය කරගන්න. ඉතින් ඒකටත් අපි මට තේරෙන්නේ ඇයි මෙපමණ කාලයක් අපි ගත කරන්න කියලා. මේ කාරණා සම්බන්ධයෙන් ඔබතුමාලා අපේ අදහස් ඉල්ලුවා. ඒ අදහස් අපි ලබා දුන්නා. මම අද ඒ අදහස් වල ලේඛනය මම මීට කලිනුත් දීලා තියෙනවා. මම ඒක ඔබතුමා මට ඊමේල් එකක් එවලා දුන්නා රාජ්‍ය අමාත්‍යතුමා. එතකොට ඒක අපි ලබා දුන්නා. මම ඒක ඒ සම්බන්ධයෙන් මගේ ලේඛනය ඔබතුමාලට මම ආපහු නැවත ලබා දෙන්නම්. විශේෂයෙන්ම පාරිභෝග අධිකාරිය දැන් අපිට විදුලිය ගෑස් ජලය පිළිබඳව තවත් ආයතනයක් නඩත්තු කරනවාද නැත්නම් මේ සියලුම දේ පාරිභෝග අධිකාරියට අතට මේ සංශෝධනයත් එක්ක ගන්නවාද? ඉතින් අපිට ඒ ගැන තීන්දුවක් ගන්න ඕන පාර්ලිමේන්තුව විදියට. ඒ නිසා ඔබතුමාලා අපි කවුරුත් එකතුලා ඒ තීන්දුව ගන්න. ඒ වගේම තමයි පාරිභෝග අධිකාරිය මේ භාණ්ඩ වලට අමතරව සේවා පිළිබඳව අපේ බර වැඩියෙන් තියන්න පුළුවන් විදිහට මේ පනත හදාගන්න එක. ඒක අත්‍යවශ්‍යයි. එතකොට දැන් පාරිභෝග අධිකාරියට තව නීතිය අවශ්‍ය නම් ඒ නීතිය දෙන ගමන්ම තියෙන නීතිය ශක්තිමත් කිරීමත් වැදගත් සහ ක්‍රියාත්මක කර ගැනීමත් වැදගත්. ඒකෙදි භාණ්ඩ පිළිබඳවට වඩා සේවා පිළිබඳව භාණ්ඩ ඒකෙන් කියන්නේ අව탁සරු කරනනේ භාණ්ඩ පිළිබඳව යන්ට දැන්ට තියෙන නීතිය යම් මට්ටමක ශක්තිමත්ව තියෙනවා. සේවා පිළිබඳව ඒ නීතිය ශක්තිමත් කර ගැනීමේ අවශ්‍යතාවය තියෙනවා. ඒ වගේම මම ගරු කථානායක තුමනි ඇත්තටම මේ අමාත්‍යංශය යටතේ තිබෙන ආයතන මේ අමාත්‍යංශයේ රාජ්‍ය අමාත්‍යංශ ගණනාවක් තියෙනවා. ඒ අමාත්‍යංශ යටතේ තියෙන එක් එක් ආයතනය පිළිබඳව ඒ ආයතනයට අදාළව කළ යුතු සහ කළ හැකි වැඩ කොටස් පිළිබඳව මම දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කරන්න. ඒකට හේතුව මම ගිය අවුරුද්දේ 2020 දෙසැම්බර් 4 වෙනිදා මේ ගරු සභාවේදී මේ වගේම කට්ටක මූ කරලා නැත්තම් මේ යෝජනාව ඉදිරිපත් කරමින් මේ ආයතනෙන් ආයතනය කතා කරා. මම අද ආයතනෙන් ආයතනය කතා කරන්නේ මොකද එදා මම කියපු ටික මේ හැන්සාඩ් වාර්තාව දින ඒ හැන්සාඩ් වාර්තාව මම ආයි සභාගත කරනවා මොකද මක් නිසාද යත් මම එදා කියපු ඒ කාරණා අඩු වැඩි වශයෙන් අදටත් මේ කර්මාන්ත අමාත්‍යංශයටත් වෙළඳ අමාත්‍යංශයටත් මේ ආයතන දෙක යටතේ තියෙන රාජ්‍ය ආයතන සියල්ලටත් වළංගු වෙන නිසා
එවැගේම මම විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕන ඔබතුමාලා මේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුව වෙනුවෙන් රෝඩ් මැප් එක හඳුන්වලා දුන්න වෙලාවේ මුදල් රාජ්‍ය අමාත්‍යතුමා මේ ගරු සභාවේ ඉන්න වෙලාවේදී රුපියල් මිලියන 15000ක් මිලියන 15ක් කොරෝනා ව්‍යසනයෙන් ආපදා වලට ලක් වූ අයට වන්දි ගෙවන්න වෙන් කරා. දැන් මෙදා අයවැයෙන් තවත් රුපියල් බිලියන සමහරවිට මිලියන 5000ක් නැත්තම් බිලියන 5ක් වෙන් කරලා තියෙනවා. ඒතකොට ඔක්කොම ගත්තොත් රුපියල් මිලියන 20000ක් නැත්තම් බිලියන 20ක්. ඒතකොට මේ බිලියන 20 දැන් අනාගතයට තියෙන බිලියන 5 පැත්තකින් තියුවත් ඉතුරු බිලියන 15 වියදම් කරපු විදිය වාර්තාවක් දෙන්න පුළුවන් නම් අපිට ඒ ගැන සමාලෝචනයක් කරන්න පුළුවන්. අපි සියලු දෙනාට පක්ෂභේදයෙන් තොරව මම කියන්නේ කාර්ක සභාවකට හරි උපදේශක කාර්ක සභාවකට හරි දෙන්න ඒක කොයි විදියට අපි යදෙව්වේ කියලා. මොකද ඒක මහජනතාවගේ සල්ලි දෙවෙනි එක මේ මහජනතාවගේ මුදල් අපි විධිමත්ව බැහැර කරන්නේ පාර්ලිමේන්තුව හරහා. ඒ නිසා ඒක ඉතා වැදගත්. ඒ වගේම තමයි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ කර්මාන්ත ගොඩනැගීමේදී අද බරපතල ප්‍රශ්නයක් වෙලා තියෙනවා ගරු කථානායකතුමනි. මේ කර්මාන්ත කරුවන් කර්මාන්ත ශේෂයට ගෙන එන සමහර ආනෙන් දැන් බලන්න සිමෙන්ති දැන් සිමෙන්ති වලදී ක්ලින්කර් ටොන් එකක් ලංකාවට එද්දී රුපියල් 1000ක සෙස් බද්දක් ගෙවන්න වෙලා තියෙනවා ක්ලින්කර් වලට. එතකොට සිමෙන්ති පවුඩර් එකට රුපියල් 2000ක් ටොන් එකකට. ඊළඟට සිමෙන්ති බෑග් කරන මට්ටමට එද්දී රුපියල් 3000. මේකත් එක්ක අද සමහර ආයතන වලට සිමෙන්ති ගන්න වෙලා තියෙන්නේ සිමෙන්ති කොට රුපියල් 1500ට 1600ට. දැන් කර්මාන්ත කරුවා තමුන්ගේ කර්මාන්තයට අදාළ ආයතන පරිශ්‍රය ප්‍රසාරණය කරගනිද්දී එය වැඩි දියුණු කරගනිද්දී මේ ශේෂයට අදාළව බරපතල ගැටලුවක් තියෙනවා. දයාසිරි ජයසේකර මැතිතුමා නියෝජනය කරන බතික් කර්මාන්තයට මේ වගේ ප්‍රශ්නයක් තිබුණා. එක්තරා වකවානුවක මම රාජ්‍ය අමාත්‍යවරයා විදියට හිටපු කාලේ ඒ වගේ මම දවස් 50ක් අර වැඩ බලන කාලේ මට පුළුවන් වුණා අර අමුරෙදි මත තිබුණු වැට් බද්ද ඉවත් කරන කාර්යයට මැදිහත් වෙන්න. මොකද බතික් කර්මාන්තයේදී අද අමුරෙදි ඉන්දියාවෙන් ගේන්නේ ඒක බරපතල ප්‍රශ්නයක් තිබුණා. ඒකට තිබුණු වැට් බද්ද. ඒ වගේම තමයි දයි සහ ඉටි වලට තිබුණු මේ බදු. ඒ නිසා ඒ වගේම තමයි අද කර්මාන්ත කරුවන්ට යකඩ ටික සහ සිමෙන්ති ටික තමුන්ගේ කර්මාන්ත ශාලාව ගොඩනගා ගන්න නැත්නම් තමුන්ගේ ආයතනය වැඩි දියුණු කරගන්න. මේක හෝටල් කර්මාන්තේට අපේ අද කතා කරන මාතෘකාවට අදාළ නූනක්. සංචාරක ශේෂයට සහ හෝටල් කර්මාන්තයේදී මේ කාරණේ අඩු වැඩි වශයෙන් බලපාලා තියෙනවා. විශේෂයෙන්ම හෝටල් ශේෂෙත් මේ අර්බුදය මේ විදිහටම තියෙනවා. ඒ වගේම තමයි දැන් කර්මාන්ත කියන අමාත්‍යාංශය ඇවිල්ලා හබ් එකක් වගේ නැත්තම් එය බොහෝ කාරණායක සමෝදානික ඉන්ටග්‍රේටඩ් අමාත්‍යාංශය. ඉතින් එතෙන්දී ත්‍රිරෝද රථ ගත්තත් වාහන කලස් කිරීම ගත්තත් මේ හැම ශේෂයකම අමතර කොටස් ගෙන්වීමේ සිට අද මේ ඩොලර් පිළිබඳ අර්බුදයත් එක්ක බරපතල ප්‍රශ්නයකට මුහුණ දීලා තියෙනවා. ඒ වගේම තමයි කර්මාන්ත කරුවා අද පත්වලා තියෙන තත්ත්වය මම මෙතන යෝජනා කරනවා ගරු කථානායකතුමනි බලන්න ඉරිද පත්‍ර ටික හැම පත්‍රයකම තියෙනවා මූල්‍ය සමාගම් වාහන වෙන්දේසි වල දාන ආකාරය. දැන් අපි කියනවා නම් පෞගිය කාලේ මූල්‍ය සාන දුන්න කියලා මූල් ආයතන වලට මෙච්චර වෙන්දේසිය දාන්න වාහන කොහෙන්ද? මෝටර් සයිකල්, ත්‍රිරෝද රථ, පොඩි වාහන තමයි වැඩියෙන්ම මේ පත්‍ර වල තියෙන දැන් මේ විදිහට වෙන්දේසිය. ඒ කියන්නේ මූල්‍ය සමාගම් කොච්චර කොහොම කවුරු කොයි විදිහට කිව්වත් මේ වාහන අත්පත් කරගන්න. දැන් හරිම වෘත්තීයම විදිහට ප්‍රොෆෙෂනල් විදිහට තමයි මේ වැඩේ කරන්නේ. ඒ තමයි ගෙන්නලා කියනවා මෙන්න මේකට අස්සම් කරන්න කැමැත්තෙන් වාහනේ බාර දුන්නා කියලා. මුල්‍ය සමාගම්. ත්‍රිරෝද රථ එහෙම බාර දෙන්න කියනවා. සමහරවිට මෝටර් සයිකලයකින් දෛනිකව යම් යම් දේවල් විකුණන සුද්‍ර සහ සුළු පරිමාණේ කර්මාන්ත කරුවෝ. මෝටර් සයිකලයකින් සහ ත්‍රිරෝද රථයකින් ওই බඩු භාණ්ඩ විකුණන්නේ එක්ක සුද්‍ර එහෙම නැත්නම් සුළු පරිමාණේ කර්මාන්ත කරුවෝ. ඉතින් මේ කර්මාන්ත කරුවන්ගේ වාහන බොහොම ප්‍රොෆෙෂනල් විදියට අත්පත් කරගන්න වැඩ පිළිලක් මුල්‍ය සමාගම් ක්‍රියාත්මක කරනවා. ඒ නිසා ඔය පෙන්නන ණය සහන කියන කාරණේ නැත්තම් මේ දෙනවයි කියන ණය සහනය ඒ ආකාරයෙන්ම ලැබිලා නැහැ. 108 ඉඳලා 111 වෙනකම් පොලිය ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසාම මේ බැංකු කරුවන් සහ මූල්‍ය ආයතනත් කර්මාන්ත ශේෂයේ ආයතනත් අතර විමල් වීරවංශ මැතිතුමාගේ යම්කිසි මැදිහත් වීමක් අවශ්‍යයි. වහාම මාසයකට සැරයක්වත් මේ කර්මාන්ත කරුවෝ එක්ක සාකච්ඡා කරන්න අදාළ රාජ්‍ය අමාත්‍යවරුත් සම්බන්ධ කරගෙන මේ මූල්‍ය ආයතන සහ බැංකු කරුවෝ එක්ක. මොකද ඒ අය රටට පෙන්වන රජයට පෙන්වන යථාර්ථය නෙවෙයි භූමියේ යථාර්ථය. ඒක හොඳට පේන්නේ ඒකයි මම කිව්වේ ඉරිද පත්‍ර ටිකේ බැලුවා නම් කොච්චර වාහන වෙන්දේසිය දානවද කියලා මේ යථාර්ථය පේනවා. ඒ වගේම දැන් අපි දන්නවා මේ කොරෝනා ව්‍යසනය නිසා සමහර තැන්වල පඩි ගෙවන්නේ පඩි භාගයයි. සමහර තැන්වල පඩි ගෙවා ගන්න බැරි තරමට ආයතන වැටිලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ සේවකව රැකගෙන
මාස කාලක පඩි මාස භාගයක පඩි මේ විදිහට ගෙවන තත්ත්වයක් තිබුණත් කම්කරු කාර්යාල මේ ආයතන පස්සේ මේ වැඩ කරන ආයතන පස්සේ ඉතා නරක විදිහට දුවනවා අපි සතුටු වෙන්න ඕන මේ කර්මාන්ත කරුවෝ මේ වගේ ප්‍රශ්නයක් තියදිත් මාස භාගයක පඩි ගෙවලා හරි අපේ මනුස්සයන්ගේ රැකියාව ටික සුරක්ෂිත කරලා තියෙන එක හැබැයි කම්කරු කාර්යාල මේ මිනිස්සුන්ට මේ ආදායමක් නැහැ දැන් අපි බැලුවොත් සිප්පි කටු මටුළු එහෙම නැත්නම් ඔය පොල් ආශ්‍රිතව මොනවා හරි හදලා එහෙම නැත්නම් මේ වගේ දේවල් හදලා සංචාරක ව්‍යාපාරය අලෙවි කරන පිරිස් ඉන්නවා නැගිනිර වෙරළ තීරේ දකුණු වෙරළ තීරේ බොහෝ ප්‍රදේශවල අද එයාට රැකියාවක් නැහැ ඉතින් දැන් ඒ අය මොනවා හරි කරලා ගැට ගහලා මේවා නිෂ්පාදනය කරන තැන් වල සේවකෝ එක්කෙනෙක් දෙන්නේ තුන්දෙනෙක් තියාගෙන සමාන වෙලාවට කරන් සමානලාට gedara ayat එක කරන් මේ මේ මිනිස්සයන්ට එලවෙලව කම්කරු කාර්යාල මේ මේ මිනිසුන්ට EPF කියවා ගන්න තියා මොනවා හරි නිෂ්පාදනයක් අලෙවි කරගන්න බැරුව ඉන්නේ ඔබතුමා දන්නවා ඩොල්ෆින් සහ බ්ලු වේල්ස්ලා හින්දා මිරිස්සවට සංචාරක ව්‍යාපාරයේ මීට අවුරුදු දෙකකට විතර කලින් ලොකු ප්‍රසාරණයක් තිබුණා අද ඒක අනිත් පැත්තට කරකැවිලා ඉතින් ඒකත් එක්ක බැඳුණු මේ දේශීය කර්මාන්ත පද්ධතියක් තිබුණා එතකොට මේ කර්මාන්ත පද්ධතියේ අයගේ පස්සේ කම්කරු කාර්යාලයයි බැංකුවයි එහෙම නැත්නම් මූල්‍ය ආයතනය එළවගෙන යනවා නම් ඒක ඛේදනීය තත්ත්වයක් ඒ නිසා මේ වැය ශීර්ෂයේදී මම විශේෂයෙන් මෙන්න මේ කාරණේ වතු කළ යුතුමයි මේ මේ පිරිස පිළිබඳව අවධානය යොමු කරන්න. ඒ වගේම තමයි අද සමුපකාර දෙපාර්තමේන්තුව මම වෙළඳ ශේෂය පිළිබඳව කතා කරොත් අද සමුපකාර කොමසාරිස්වරයෙක් නැහැ. වැඩ බලන්න තමයි ඉන්නේ. එතකොට මම දන්නෝ අපි මමත් වීරසුමන වීරසිංහ මන්ත්‍රීතුමා මේ සභාවේ ඉන්නවා නම් අපි පළාත් සභාවේ ඉන්න කාලේ ඔය ඔබතුමාලා හිටපු කොමසාරිස්තුමා දකුණු පළාතේ හිටපු කොමසාරිස්වරය. අපි කවුරුත් දන්නෝ ඔහු තා විනාඩි 2යි. ඒ ගරු කතානායකතුමනි තාම විනාඩි 16 තප්පර 40යි මට විනාඩි 20ක් තිබ්බනේ නෑ කැපිලා මේ මම ස්ටොප් වොච් එකකින් මම කතා කරන්නේ මම දැන් මෙතන වාගේ ඒ නිසා මෙතන උදේ විනාඩි 27ක් වැඩිපුර ගත්තා සංවිධායකතුමාගෙන් විනාඩි ඒ නිසා මම විශේෂයෙන් සඳහන් කරන්නට උවමනයි අද පාරිභෝගික ශේෂය තුල ඔබතුමාලා ගෙනල්ලා තියෙන මේ එක යෝජනාවක් කාන්තා ව්‍යවසායකයන් සඳහා සුපිරි වෙළඳසල් ජාලයක් ඇති කිරීම. කාන්තා ව්‍යවසායකයන් සඳහා සුපිරි වෙළඳසල් ජාලයක් ඇති කිරීම කියන සංකල්පය සංකල්පයක් විදිහට හොඳයි. මම ඔබතුමාලට කියනවා මේ යෝජනාව මේ අයවැය පොතේ 62 වෙනි පිටුවේ තියෙන මේ යෝජනාව. මේක කරුණාකරලා සමුපකාරංශයට ඒක අබද්ධ කරන්න. ඇයි? නැත්තම් හැම ගමකම වෙනම තව සුපිරි වෙළඳසල් ජාලයක් ඇති වුණොත් 70 ලක්ෂයක් සාමාන්‍ය මිනිස්සුගේ සමුපකාර ව්‍යාපාරය වැළලෙන්න පුළුවන්. ඒ නිසා කරුණාකරලා මේ දෙක එකක් කරන්න. එකක් කළා කාන්තා ව්‍යවසායිකාවන් සම්පකාරයත් එක්ක බද්ධ වෙන විදිහට මේ මුදල වෙන් කරන්න ඒ ශේෂයට. එහෙම නැතුව ගමේ ඇති කරන්න එපා වෙනම ශේෂයක් සම්පකාරයත් එක්ක තරඟ කරන්න පුළුවන්. සම්පකාරයට එහෙම වුණොත් සම්පකාරය විනාශ වෙනවා. සම්පකාරය නැති වෙනවා. ඒ නිසා ඉතා පැහැදිලිව සම්පකාරයත් එක්ක ඒකාබද්ධ වුණු වැඩපිළිවෙලකට මේ යෝජනාව ගෙනියන්න කියන කාර්ය මන් සනාගෙන. ඒ වගේම තමයි පාරිභෝගිකයන් ශක්තිමත් කිරීම. පාරිභෝගිකයන් ශක්තිමත් කරන්න නම් දැන් ඔබතුමාලා දන්නවා මේ මෑත යුගයේ තමයි අලුත්ම සංස්කෘතිය මේ ආයතන ඇවිල්ලා මිල කියන්න පටන් ගත්තේ. සිමෙන්ති කම්පැනි වල මිල කියනවා, සීනි කම්පැනි වල මිල කියනවා, පිටි කම්පැනි ඇවිල්ලා පිටි කම්පැනි මිල කියනවා. මේක මේ මේ මෑත කාලේ ඇති වෙච්ච මාස 3ක 4ක 5ක 6ක කාලෙක ඇති වෙච්ච සෙල්ලමක්. පිටි කම් පාම් කිරිපිටි කම්පැනි ඇවිල්ලා ඒ යෝජනා කරනවා. ඒ නිසා මේ මට විනාඩි ගානක් කරන් දෙන්න ඔක්ක කියන්න මට විනාඩි තුනක් කතා කරන්න. ඒ නිසා මම ඉතා පැහැදිලිව අපේ ආණ්ඩු පක්ෂයෙන් වෙලාවක් අරන් දෙන කරු කතානක දුන්න මේ කතා කරලා පොඩක් ඒ නිසා අපේ විපක්ෂයේ පැත්තේ ගරු පොඩක් කතා කරලා කෝල් එකක් දීලා ඒ නිසා ගරු කතානායකතුමනි මම විශේෂයෙන්ම කියනවා මේ පාරිභෝගිකයන් එක පැත්තකින් ආහාර සුරක්ෂිතභාවය පිළිබඳවත් ඒ වගේම පාරිභෝගිකයන් සුරක්ෂිත කිරීමටත් කතා කරන සංවිධාන තියෙනවා සමහර ලාට බඳුළු ගුණවර්ධන මැතිතුමා ඒ අය සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග වලට ගිය අවස්ථා තියෙනවා විශේෂයෙන් මම අසේල සම්පත් සහෝදරයා සහ රංජිත් විතානගේ සහෝදරයා ගැන සඳහන් කරන්න ඕන චාල්ස් සහෝදරයා ගැන සඳහන් කරන්න ඕන මම කියන්නේ මේ අයගේ ප්‍රකාශන විවේචන රළුයි කර්කශයි සමහර වෙලාවට එහෙම තමයි හැබැයි ඔබතුමාලට ඒව දිරව ගන්න බැරි නම් ඒ අය සම්බන්ධයෙන් පොලිසිය දාලා ක්‍රියාමාර්ග වලට යන්න කියලා නෙවෙයි ශක්තිමත් පාරිභෝගික සංවිධාන වල ජාලයක් හදන්න දැන් පාරිභෝගික අධිකාරී පනත අනුව පුළුවන්කම තියෙනවා මම මේ පනත ගැන අධ්‍යයනය කරලා තියෙන හින්දා මම දන්නවා පාරිභෝගිකයන්ගේ සංවිධාන හදන්න. ඉතින් ඒකට මේ අයත් සම්බන්ධ කරගෙන ශක්තිමත් පාරිභෝගික සංවිධාන ජාලයක් හදන්න. ඒක හොඳයි. එහෙම හදපුවාම තමයි පාරිභෝගිකයන්ට තමුන්ගේ අයිතිවාසිකම් පිළිබඳව තමුන්ට තියෙන වරප්‍රසාද පිළිබඳව කතා කරන්න හැකියාව ලැබෙන. ඉතින් එන්සයි මම කිව්වේ
වෙන්ද වගේ මම ආයතනෙන් ආයතනෙ අරගෙන ගිය පාර වගේ මම ආයතන 30 ගැන වෙන වෙනම කතා කරා අද මම ඊට වඩා මේ අමාත්‍යංශ දෙක ගැන සාර්ව විග්‍රහයක යෙදෙන්න බලාපොරොත්තු වෙන්නේ ඒ විග්‍රහය තුල යම් යම් යෝජනා සහ ඵලදායි විවේචන මම ඉදිරිපත් කරන්නේ මෙන්න මේ කාරණා නිසා මොකද එකක් වෙන් වෙලා තියෙන මුදල් ප්‍රමාණය අපිට සතුරු වෙන්න පුළුවන් මුදල් ප්‍රමාණයක් නැහැ ඒ වගේම මම වැදගත් කාරණයක් යොමු කරනවා මන් දන්නේ ඔබතුමාලා දරන මතයක් තමයි පාරිභෝග අධිකාරියේ යටතේ ටෙස්ටිං ලැබ්ස් හදන්න ඕනේ නැහැ කියන එක මන් දන්නේ ඔබතුමාලා ඒ වගේ කොන්ක්‍රීට් ඩිසිෂන් එකක නැත්තම් ඒ වගේ තද තීන්දුවක ඉන්නේ ඇයිද කියලා දැන් කාර්මික සංවර්ධන මණ්ඩලය අතර විමල් වීරවංශ මහත්මයා දන්නවා ඒක තුල තියෙනවා පරිශේණාගාරය අර මන්තුම ඒ පරිශේණාගාරය තුල කාලය අවසන් මේ එක්ස්ටෙන්ෂන් එක කතා කරමු ගරු කතානායකතුමා අපි ඔබතුමාට අපේ සංවිධායකතුමා හරහා කියන්න අපිට විනාඩි 5ක් දෙන්න මම ඒක කතා කරලා කියන්න මේ වෙලාවේ සංවිධායකතුමා අත්‍යවශ්‍ය කටයුත්තකට ගිහිල්ලා තියෙනවා ඒ නිසා මම ඒක සංවිධායකතුමාලව කියන්න ඔබතුමා මාව විශ්වාස කරන්න මම ඉතාල පැහැදිලිව කියන්නේ අපි මම ඉතාල පැහැදිලිව කියන්නේ අද අපිට තියෙන දේ තමයි වැදගත්ම දේ තමයි මේ පාරිභෝගිකයා මොකද මේ රටේ ජනාධිපතිවරයාගේ සිට ගත්තම පහළම පන්තියේ සාමාන්‍ය නිර්ධන පන්තියේ මිනිස්සුන් දක්වා මේ සිළු දෙනා පාරිභෝගිකයෝ. නිසා පාරිභෝගිකයා රකගන්නට නම් මේ ජාත්‍යන්තර ප්‍රමිතිය සහිත පරිශේණාගාර දැන්ට සෞඛ්‍ය අමාත්‍යාංශ එකක් තියෙනවා. කාර්මික තාක්ෂණ ආයතන එකක් තියෙනවා. ඒක හරි. හැබැයි මේ සේවා සහ භාණ්ඩ කියන දෙක සම්බන්ධයෙන්ම ප්‍රතිතනය කරන ලද තවත් ආයතනයක් තිබුණාට පාඩුවක් නැහැ. දැන් අපි ඊළඟ පාර ගෑස් ප්‍රශ්නයක් ඇති වුණාම ඒ ගැන හොයන්න යනවාට වඩා දැම්මම මේ ගෑස් වේවා ආහාර වේවා අනිකුත් සිමෙන්ති වේවා මේවා ගැන පරිශේණ කරන්න පුළුවන් පරිශේණාගාර පද්ධතියක් වෙළඳ අමාත්‍යාංශයේ මුදලක් වෙන් කරගෙන ඒක එක අවුරුද්දෙන් ඔක්කොම කරන්න බැරි වෙයි බඳුල ගුණාද නැමෙතුමා. හැබැයි ලබන අවුරුද්දට මිලියන 200කින් හරි වැඩේ පටන් ගන්න. එතකොට අවුරුදු කීපයක් යනකොට තවත් ශක්තිමත් අපිට පරිශේණාගාරයක් හදා ගන්න පුළුවන්. මොකද අර වහිනකොට ගෙවල් හදනවා වගේ අපි ප්‍රශ්නයක් ආව ප්‍රශ්න ගැන විසඳුම් හොයන්න නෙවෙයි. එතකොට අපිට පුළුවන් අපේ ගෑස් වල ප්‍රමිතිය ගැන බලන්න. අපේ ආහාර පාන වර්ග වල ප්‍රමිතිය ගැන බලන්න. අනිකුත් ද්‍රව්‍ය වල ප්‍රමිතිය ගැන බලන්න. ඒ නිසා මම හිතන්නේ ඒකට අමුතු තැනකට යන්න දෙන්නේ ඉස්සර මේ අමාත්‍යංශ දෙකම එකට තියෙන කාලේ මේ කාර්මික සංවර්ධන මණ්ඩලයේ එවැනි පරිශේණාගාරයක් හදන්න පටන් අරන් ඒක සෑහෙන වැඩ කොටසක් කළා තියෙනවා. ඉතින් මේ පරිශේණාගාරය තවත් ඉදිරියට ගෙන යන එක තමයි කළ යුතුව තියෙන්නේ. ඉතින් ඒ නිසා මම ඒ පිළිබඳව විශේෂයෙන්ම අවධානය යොමු කරන්න කැමතියි. එවගේම විශේෂයෙන් සඳහන් කරන්න ඕන අද වෙළඳ අමාත්‍යාංශයයි කෘෂි ශේෂයට අදාළ අමාත්‍යාංශ සහ රාජ්‍ය අමාත්‍යාංශයයි ඒකාබද්ධව දත්ත ගොනුවක් මන් දන්නේ පවත්වාගෙන යනවාද කියලා මාසිකව එක් එක් දිස්ත්‍රික්කයන්ට අවශ්‍ය එළවලු සහ පළතුරු එක් එක් දිස්ත්‍රික්ක මට්ටමේ ඒක ඕනම් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් ගන්න පුළුවන් නම් හොඳයි ලලිත් අතුලත් මුදලි මැතිතුමා ආහාර කෘෂිකර්ම ඇමතිවරයා විදියට ඉන්න කාලේ සෑම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයක් පිළිබඳව එවැනි ගොනුවක් හදලා තිබුණා. සෑම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයකටම ඇතුල් වෙන තැන වගා කරන භෝග කාලගුණික තත්ත්ව මේ සියල්ල සඳහන් පූර්වක් තිබුණා. පිටවෙලාදී එහෙම තත්ත්වයක් තිබුණා. විශේෂයෙන්ම 1989 න් පස්සේ ලලිත් අතුලත් මුදලි මැතිතුමා කෘෂිකර්ම ඇමතිවරයා විදියට කටයුතු කරපු කාලේ. ඉතින් මම යෝජනා කරනවා පුළුවන් නම් යටත් පිරිසෙන් ග්‍රාමලධාරී වසම සහ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය හැබැයි එහෙම බැරි නම් උඩත් පිරිසෙන් දිස්ත්‍රික්කයක් තුලට අවශ්‍ය අවම මාසික එළවලු පරිභෝජනය පළතුරු පරිභෝජනයට අදාළ සකස් කරන්න දත්ත ඒක පරිගණකගත කරගන්න. ඒතොර වෙළඳ අමාත්‍යාංශයටයි කෘෂිකර්ම අමාත්‍යාංශයටයි ඒහා බඳුණු අනිකුත් අමාත්‍යාංශවලට පුළුවන් රටට අවශ්‍ය ප්‍රමාණ පිළිබඳව තීන්දුව ගන්න. ඒක ඉතා වැදගත්. මොකද මේ දත්ත මත තමයි අද සියලු තීන්දුව ගන්නෙ. ඒ වගේම තමයි මුදල් අමාත්‍යාංශය 2020 10 වෙනි මාසේ 9 වෙනිදා නිකුත් කරා පොලිසින් සපෝර්ටින් ඩොමෙස්ටික් ඉන්ස්ටිටියුෂන්ස් කියලා මේ ඉන්ඩස්ට්‍රීස් කියලා ලිපියක්. මේ ලිපිය තුල ඉතා පැහැදිලිව අනේ මට පොඩි වෙලාවක් තියෙනවා මගේ කතාවෙන් පස්සේ ඔබතුමා පැහැදිලි කරන්න. කෘෂිකර්ම ශේෂ්ත්‍රයේ දත් එකතු කිරීම පිළිබඳ ගරු මන්ත්‍රීතුමා පළවෙනි වතාවට ලංකාවේ කෘෂිකර්ම ශේෂ්ත්‍රයේ ඩේටාබේස් එකක් අපි හදනවා. ඇත්තම කතා කරොත් අපේ රටේ කෘෂිකර්ම ශේෂ්ත්‍රයේ දෙන තොරතුරු වැරදි.
महाबैंकुट अनुरुत्वरदी अपेरटे निष्पादने सियाल गत्वरदी पलवेनी वतावट कृषिकर्म पर्यवेक्षण निर्णयदारिंट अपि लैपटॉप टॉपि देनवा टैब एकक दीला सियलुम दत्त परिगणकगत करनवा अपि मासे मासे तोरतुरु गन्नवा अपि लबन अवुरुद्दे अप्रैल वेनकोट हरियटम हेम अवश्यतावे भोगेम भोगेट सियलु दे पिलिबंद डेटाबेस एकक हदला अपि इवर करनवा मे පළවෙනි වතාවට එක ශේෂ්ඨක ඩේටාබේස් එකක් ලංකාවේ හැදෙන අපි ඒක අප්‍රේල් වලට ඉවර කරනවා. හරි බොහොම ස්තුතියි. මම කියන්නේ දැන් කෘෂිකර්ම මාත්‍ය ඔබතුමාත් හිටපු කෘෂිකර්ම ඇමතිවරයෙක් විදියට කෘෂිකර්ම මාත්‍යංශයේ ඩේටාබේස් එක හැදෙනවත් එක්කම වෙළඳ මාත්‍යංශයත් ඒකට සම්බන්ධ වෙන්න ඕන. මොකද වෙළඳ මාත්‍යංශයත් ඔබ ඒ වගේම ආර්ථික මධ්‍යස්ථාන මේවා හරහා තමයි මේ ගන්න අස්වැන්න විසරණය වෙන්නේ ජනතාව අතරට පාරිභෝගිකයන් අතරට. ඒ නිසා ඒ කාරණය පිළිබඳව අවධානය යොමු කරන්න ඕනේ. ඒ වගේම මම කියමින් හිටියේ අර මුදල් අමාත්‍යාංශය දේශීය ආයතන නැත්නම් දේශීය ගරු මන්ත්‍රීතුමා ඔබතුමා ණයට ගත්ත විනාඩි 5ක් ඉවරයි. හරි. මම ඔබතුමා හැමදාම ණයට විරුද්ධව කතා කරන කෙනෙක් නෙවෙයි අද ණය ඉල්ලනවා කෙලවරක්. හරි. ඔබතුමාට ගෙවන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි දැන් එක ඉස්කෝලේ ප්‍රශ්න කරන්න. ඒ නිසා මේ ගරු කතානායකතුමනි මම අවසාන වශයෙන් කියනවා අද සමාජය අද සමාජය තුළ पारिभोगिक प्राइस कॉन्शियस ने हेल्थ कॉन्शियस हम कने मरण वोट भयाय हम कने वयोवृद्ध नेता वयस टेनोट भयाय हम कने लेडवे नोट भयाय मे सियाल मे मेन मे मूलधर्म तुण उड़तमय लोके आगमति वेन्नेतमय पारिभोजन विलास तीर्णे वेन्नेसा मे आहार सुरक्षित भाव अति किरीम विलंद मात्यांश वक्की कर्मांत मात्यांश एक दायक अत्यो मे अमात्यांश देखम कृषिकर्म अमात्यांश अतुल अनुकूत समोदानिक व कटुतु कन्न वेडपिलुवकट याम तुलिन तमाई मे अभियोगे अंट अबिट मून दिन्नट पुलुवं कम लबेन्नी बोम स्तुति बोम स्तुति बंदुरु नदन मेत्तुमा ओ अशोक अभिसिंह मेत्तुमा पॉइंटर कोड देन